ආයුබෝවන් කියලා පිළිගන්න ඔක කින්විත් ගිලානි YouTube channel එකට අද මම හදන්නේ ඉන්දියාප්ප බුරියානි එකක් ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න වැඩි වැඩ නැතුව අපිට බඩගින මෙච්ච ගම කොහොමද ඉන්දියාප්ප බුරියානි එකක් හදාගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ ඔයගොල්ලන් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න එහෙනම් යම් වීඩියෝ එකට මම අරගෙන තියනවා chicken අපිට අවශ්‍ය ප්‍රමාණයට එයට ඒ සීසන් කරගන්න මිරිස් කුඩු අවශ්‍ය වෙනවා मेरी स्कूटी का दाला लूनू टिका दागा इट पास मम योगट हरी मी किरी हरी टिका दाला कप खाला क्वागे दाला होंदी मैं भी दिया दवट गो मेक सीसन में विनाट पहला कितर मन तीयनवा मेकिन तीयम दम्मी इंदिया करकन तीन मम्म पोड़ी इंदिया सीय इंदिया पोड़ी निशा मे गुड़क वेडियन है मेके इंदिया हट मे क्यारी खड़ागन तमें तीयने क्यारी खड़ागन बेतकन तीयन दम्मा पोलकिरी पोलकिरी कप देखा एक एलंगी तेल मेस हेदी देखा कलवंकर දැන් අපි ඒ හදාගත්ත මිශ්‍රණය අපි අර කෑලි කඩාගත් ඉන්දියාප් එකට මේ විදිහට පෙඟෙන්න දාගන්නවා. ගොඩාක් මොන්නේ ඉන්දියාප් එක තෙමෙන්න විතරක් මේක තිබ්බම ඇති. මොකද ගොඩාක් වතුර වගේ දාගන්න ඕනේ. ඉන්දියාප් එකේ මේ විදිහට ඒ පොල් කිරි ටික දාලා විදිහට දවටන්න. එතකොට ඒක හැම එකෙම ගෑවෙනවා. දැන් අපි හට්ටියක් ලිපේ තියාගමු අපි බිරියානි එක හදා ගන්න. ඒකට තෙල් මේසෙ හැඳි හතරක් විතර දා ගන්න. අබැට සුවල්පයක් දා ගන්න. අබැට ටික බැදෙද්දි කපාගත්ත බීලුණු ගෙඩි හතරක් විතර මේකට බැදෙන්න දෙන්න. මේකට දා ගන්නවා තව අල අල ගෙඩි දෙකක් පොඩියට මේ විදිහට හීනියට කපාගෙන තමයි අපේ මිශ්‍රණයට දාගන්නේ හොඳින් තෙලෙන් බැදෙන්න මේ විදිහට දෙන්න මීඩියම් හීට් එකේ ලිප තියා ගන්න නැත්තම් මේක තැම්බෙන්නේ නැතුව නිකන් කර වේලා වගේ ආවි අපි කපාගත තක්කාලි ටිකකුත් මේකට එකතු කර ගන්නවා. එතකොට තක්කාලි වලින් එන ඉස්මයි ඔක්කොම එකතු වෙලා මේ අර ටික තැම්බෙනවා හොඳට. ඉන්පසු අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් මේකට එකතු කර ගන්නවා.
දැන් මේක හොඳට ඉස්මුණලා තියෙන්නේ දැන් අපි අර සීසන් වෙන්න තියාගත්ත මස් ටික මේ මිශ්‍රණයටම දාගන්නවා හොඳින් කලවම් කරගන්න අපි තාම තුන පහ ටික එකතු කරගත්තේ නැහැ හොඳින් වහලා මේ විදිහට තැම්බෙන්න දෙන්න එක්ස්ට්‍රා වතුර එකතු කරගන්න එපා වතුර උනනවා මේ බලන්න මසාලා පවුඩර් මම තේ හැඳි 3ක් විතර එකතු කරගන්නවා මසාලා පවුඩර් අපිට ගන්න තියෙන වෙලඳපළේ තව ඔයාලගේ රස අනුව මිරිස් කුඩු එකතු කරගන්න මිරිස් රස වැඩියෙන් ඕන නම් දැවිල්ල වැඩියෙන් ඕන නම් ටිකක් වැඩියෙන් දාගන්න මම මේස හැඳි 3ක් තේ හැඳි 3ක් විතර මේස හැඳි නෙමෙයි තේ හැඳි 3ක් විතර එකතු කරගත්තේ දැන් අපි රස අණුව ලුණු දාගන්නවා ඔයාගේ රස අණුව දාගන්න අපි ඉන්දියාප්ප වලටත් දාලා තියෙන මස් එක සීසන් වෙද්දිත් දාලා තියෙන්නේ ඒක නිසා රස අණුව දාන්න දැන් ටිකක් වහලා තියන්න තැම්බෙන්න මස් ටිකත් හොඳට තැම්බෙන්න ඕනේ හොඳින් මස් ටික තැම්බෙනකම් මේ විදිහට වහලා තියන්න දැන් අපි අර කෑලි කඩාගෙන පෙඟෙන් තියාගත්ත කිරිවල ඔබල තියාගත්ත ඉඳියාප්ප ටික මේකට දා ගන්නවා ටික ටික දාදා කලවම් කර ගන්න ඔක්කොම එකපාරට දැම්මොත් හරියට අල්ල ගන්න නැති වෙයි රස අල්ල ගන්නේ නැති වෙයි හොඳින් ටික ටික දාලා හොඳට මික්ස් කරන්න මේ වැඩේ හරි අමාරුයි මොකද පොඩි භාජනයක් නිසා ටිකක් ඉඩ තියෙන භාජනයක් නම් මේක හොඳින් ඉක්මනට කරගන්න පුළුවන් හරි දැන් මම බුරියානි එක හදාගෙන තියෙන්නේ දැන් මේසෙට යවන්නයි ලෑස්තිය ලුණුයි හොඳට ගානට තියනවා මම දාගත්ත ප්‍රමාණය ආ එක්ස්ට්‍රා එකතු කරගන්න උවමනා වුන්නේ එහෙනම් ඔයගොල්ලොත් මේ විදියට ඉන්දියාප්ප බුරියානි එකක් හදලා ගෙදරම රස බලන්න ඕනේ හැමදාම පොල් සම්බවල ඉන්දියාප්පයි නොකා මේ විදියටත් හදලා බලන්නකෝ මේක පරිප්පෝද්දක් එක වුණත් ඔයගොල්ලන් try කරන්න පුළුවන් එහෙනම් මං ගිහින් එන්නම් ඔයගොල්ලන් පරිස්සමින් ඉන්න ඕනේ